පයිරට් අඩි යුටබ් චැනලකට ඔබලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්නේ ෆයින්මන් ටෙක්නික් ගැන. ෆයින්මන් ටෙක්නික් එක ගැන කතා කරන මම අදහස් කරේ ඔබලා කෙනෙක් ආදීප කොහොමද දෙයක් කටපාඩම් කරන්න සහ අවබෝධ කරගෙන පාඩම් කරන්න කියලා. ඒකට උත්තරයක් ඇටට තමයි මම මේ වීඩියෝ එක දාන්න ආවේ. මේ වීඩියෝ එක පටන් ගන්න අපේ ඇල්බර්ට් ඇයින්ස්ටයින්ගේ කෝට් එකක් එක්ක. ඇල්බර්ට් ඇයින්ස්ටයින් එක පාරක් කියලා තියෙනවා, ඔයාට දෙයක් කාට හරි ඉතාමත් සරලව පැහැදිලි කරලා දෙන්න බැරි නම් ඔයාට ඒක අවබෝධ වෙලා නැහැ කියලා. ඒ සිද්ධියම තමයි මේ ෆයින්මන් ටෙක්නික් එක පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් නම් කාට හරි සරලව දෙයක් පැහැදිලි කරලා දෙන්න, ඕ පැහැදිලි සරලව පැහැදිලි කරනවා වගේ ගන්නම් මේ තනියම උත්සාහ කරන්න. ඔයාට පුළුවන් නම් ඔයාට ඒක හරියට අවබෝධ වෙනවා කියන්නේ අවබෝධ වෙලා තියෙනවා කියන එක තමයි සරලව කියන්නේ. මේ ෆයින්මන් ටෙක්නික් එක කොටස් හතරකට බෙදෙනවා. ඒ කොටස් හතරෙන් පළවෙනි කොටස හතරෙන් කතා කරනවා. ඒ කොටස් හතරෙන් පළවෙනි කොටස තමයි හිසේ පොෂි ටෙක්නික් එක උදින්ම ඔයාට අවබෝධ කරගන්න ඕනේ තියෙන කේ නම ලියන්න. ඊට පස්සේ අපි දෙවෙනි කොටසට යනවා. ඒක දෙවෙනි කොටස තමයි ඒ තියරි කොට තේරෙන සරල භාෂාවෙන් ඒ කොළෙලියන එක. ඊට පස්සේ අපි තුන්වෙනි ස්ටෙප් එකට යනවා. ඔයා දෙවෙනි ස්ටෙප් එකේ විදිහට ඔයා ඒක සරල භාෂාවෙන් ගැද්දී ඔයා අපහසුතාවයට පත් වෙනවා නම් ඒ අපහසුතාවයට පත් වෙච්ච තැන අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඔයාට කොටසක් තේරුණේ නැත්තම් ඔයා අනේ රිසෝස් එක ගත දෙන්න ගිහලා ටෙක්ස්ට් බුක් එකට හෝ නෝට්බුක් එකට ගිහිල්ලා හෝ ගුරු එකට කතා කරලා ඔයාට ඒ තේරුණ නැති කොටස ටෙක්ස්ට් බුක් එකේ නැවත වරක් කියවලා නෝට්බුක් එකේ නැත්තම් ගුරු ගෙන කෝලයක් දීලා හලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන එක. ඊට පස්සේ තේරුම් අරගෙන ඉතුරු කොටසත් ෆිල් කරන එක. ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි ඔයාගේ අතේ දැන් කොලයක් තියෙනවා වගේ තියෙදක උඩින්ම ලියලා ඊට පස්සේ ඒක සරලව පැහැදිලි කරලා තියෙන එකක්. එන්නේ සරලව පැහැදිලි කරලා තියෙන එක නතරක් කියලා. ඒ සරලව පැහැදිලි කරලා තියෙන එක තවදුරටත් සරල කරන්න පුළුවන් නම් ඒක තවදුරටත් සරල කරන එක. ඒ වගේම මේක උපරිම සරලභාවයට වාට මේ තියෙදි එකක් අරන් ඉන්න පුළුවන් නම් තේරුම තමයි ඔන්නට අවබෝධ වෙලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඔයාට දෙයක් අවබෝධ කරගන්න එකේ රහස් තමයි ඒක සරලව තේරුම් ගන්නවා කියන එක. ඔයාට පුළුවන් තරම් ඕනම කම්ප්ලිකේටඩ් තියෙන කරගෙන ඔයාට සරල කොටස් වලට කඩාගෙන ඒක සරලව තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඔයාට ඒක අවබෝධ වෙලා තියෙනවා කියන එක. ඒ වගේම මම මේ වීඩියෝ එකට කරුණාවාගත විශ්වාසය එකේ තියෙනවා ඔයාට පුළුවන් නම් යම් කිසි තීරණයක් ඔබලා ඔයාලා ඉගෙන ගන්න තියෙන එක අරගෙන පොඩි ළමයෙක්ට කියලා දෙන්නේ ළමයට තේරෙන විදිහට ඔයාට ඒක 100%ක්ම තේරලා කියලා ඒක 100%ක්ම අවබෝධ වෙලා තියෙනවා කියලා මම හිතනවා. මේකට කරුණාකරත් රිසෝස් එකක් තියෙනවා. මේ වීඩියෝ එක නරඹ වට ස්තුතියි. මේ වීඩියෝ එකේ ඔයගලන්ට තියෙන ප්‍රශ්න සහ ඔයගලන්ට තියෙන අදහස් යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ channel එකට subscribe කරලා නැත්නම් රජ පාට subscribe button එක ඔබන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අලුත් එක share කරන්න. ඔයගලන්ට අනාගතයේදී තවත් මේ වගේ videos ඕනේ නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයගලන්ට අවශ්‍ය වීඩියෝ එක මොකක්ද කියලා මම ඒක හදන්න උත්සාහ කරනවා. Thank you.